අයිබෝන් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL learning channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ motivation ගැන හැමදේම. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. අපි motivation කියන එක ගැන කතා කළොත් මේ motivation එකක් කියලා කියන්නේ ඇත්තටම අභිප්‍රේරණයක්නේ. ඔයාව ඉදිරියට යන්න අභිප්‍රේරණය කිරීමක්. ඔයාගේ හදවතට මොළයට කතා කිරීමක් තමයි මේ motivation එක කියලා කියන්නේ. ඔය දන්නවා අපිට මොටිවේෂන් එකක් ලබා ගන්න YouTube එකේ තියෙන මොටිවේෂන් වීඩියෝස් එතකොට අපිට වෙනම පොත් තියෙනවා එක එක චරිත කතා තියෙනවා එතකොට මේගොල්ලන්ගෙන් අපිට ආභාෂය අරගෙන අපිට පුළුවන් අපේ ඉස්සරහා ප්ලෑන් කරන්න අපි ඉන්න ඕනේ කොතනද කියන එක අපිට හිතින් හිතන්න පුළුවන් ඒකට තමයි මේ මොටිවේෂන් කියන දේ ඇවිත් තියෙන්නේ නැත්නම් අභිප්‍රේරණය කියන දේ ඇවිත් තියෙන්නේ අපි මේ ඉන්න අපේ භෞතික ශරීරය මේ විදිහට තියෙද්දී අපි හිතින් ටිකක් ඉස්සරහට අවය යන්න තමයි මේ මොටිවේෂන් කියන එක තියෙන්නේ හැබැයි ගොඩක් අය ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තමයි අපි අද මොටිවේෂන් වීඩියෝ එකක් බලුවොත් අපි මොකක් හරි පොතක් කියවුවොත් අපි කගේ හරි චරිත කතාවක් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලුවොත් ඒකෙන් අපි දෙයක් ලබා ගන්න උත්සාහ කළොත් හැබැයි මම අද ඉන්න පුද්ගලයා විදිහට අද මම මේ මොටිවේෂන් වීඩියෝ එක හරි මොකක් හරි බලන වෙලාවේ මං හිතියට වඩා චුට්ටක් මම උත්තේජනය වෙනවා දෙවන දවසේ ඒක මට තියෙනවා හැබැයි ඊළඟ දවසේ වෙනකොට මං ආයි කලින් හිටපු තත්වයටම පත් වෙනවා නේ ඇයි ඒ කියලා තමයි ගොඩක් අය අහන ප්‍රශ්නේ ඇයි මට එහෙම වෙන්නේ ඇයි මට බැරි අර මොටිවේෂන් වීඩියෝ එක බලපු මොටිවේෂන් නැත් අභිප්‍රේරණ පොත කියවපු දවසේ තිබ්බ උත්තේජනයම දිගටම පවත්වාගෙන වැඩ කරන්න ඇයි මට බැරි කියන එක තමයි ගොඩක් අය කියන ප්‍රශ්නේ මම ඔයගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් වේගයෙන්ම යන වාහනේ මොකක්ද බයික් එකද කාර් එකද නැත්නම් මොකක් හරි වෙනත් වාහනයක්ද නෑනේ අපේ හිත තමයි වේගයෙන්ම ගමන් කරන්න පුළුවන් වාහනය එතකොට ඔයා මේ මොටිවේෂන් වීඩියෝ එකක් බලනකොට නැත්තම් මේ පොතක් කියවනකොට ඔයාගේ හිත දුවනවා වේගෙන් දුවනවා අනාගතයට දුවනවා ඔයා ඉන්න ඕන තැන තීරණය කරනවා මෙහෙම වැඩ කළොත් ඔයාට මෙතෙන්ට යන්න පුළුවන් කියනක අපේ හිත තීරණය කරනවා අපේ හිත එතෙන්ට ගමන් කරනවා හැබැයි පළවෙනි දවසේ මේ වීඩියෝ එක බලපු පළවෙනි දවසේ අපි මොකද කරන්නේ මම වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්නවා දෙවනි දවසේ අර කලින් තිබ්බ කලින් දවසේ පළවෙනිම දවසේ තිබ්බනම් 100ක් අභිප්‍රේරණය දෙවෙනි දවසේ 90ක් විතර වෙලා. හරිද? දැන් මේක චුට්ටක් පහත වැටිලා. ඒතකොට දෙවෙනි දවසෙත් නෑ මං කොහොම හරි වැඩ කරනවා කියලා වැඩ කරනවා. ඊළඟ දවසේ මේක මෙහෙම කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ මට අද බෑ. තව චුට්ටකින් මං කරනවා. දැන්ම බෑ. මම මට තව කාලේ තියෙනවා. මට තාම වයස අඩුයි නේ. කොහොමද මම මේක කරන්නේ? දෙයනේ මට සල්ලි නෑ නේ. කොහොමද මම මේ දරෙන් මේ දුරට යන්නේ? මට හරියට පාඩම් කරන්න බැහැනේ. ඉතින් මම කොහොමද විභාගයක් හරියට පාස් වෙන්නේ? මට ලකුණු අඩුයිනේ. කොහොමද මම පේපර් එකට වැඩි ලකුණු ගන්නෙ? ඕක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. මට බෑ. එහෙනම් මම කොහොමද මේක කරන්නේ? ඕක හැමදාම හිතනවා. හැමදාම හිතනවා. එතකොට අර ඍණාත්මක සිතුවිලි තමයි අපේ ඇඟේ අපේ ඔළුවේ හැමදාම දුවලා තියෙන්නේ. මට බැහැනේ මේක. ඉතින් මම කොහොමද අර්ග කරන්නේ? මම මෙයා නෙමෙයිනි. මම මේ චරිත කතාව කියවුවා කියලා ඇයි මම එයා වගේ වෙන්නේ? මටම තියෙනවනේ වෙනම පාඩම්. කොහොම කියලා අපි හිතන්න පටන් ගන්නවා හරිද මට මේක කරන්න බැහැ ඕක තමයි හැමදාම අපේ ඔළුවේ දුවන්නේ හැබැයි ඕක නෙමෙයි වෙන්න ඕනේ මට මේක කරන්න පුළුවන් මං කොහෙන් හරි මේකට හොයා ගන්නවා මම කොහොම හරි පාඩම් කරන්න මම ගණන් හදන්න මම කොහොම හරි ඉගෙන ගන්නවා මම මට බැරි දේ 10 පාඩක් හරි හදලා ඉගෙන ගන්නවා ඕක ඔය විදිහට ඔයා හිතන්න පුරුදු වුණොත් හිතලා විතරක් මදි ක්‍රියාත්මක කරන්නත් ඕනේ අපේ භෞතික ශරීරය අපේ හිත දුවන වේගයේ හිත වේගෙන් දුවට අපේ භෞතික ශරීරය එකතන පල් වෙනව නම් අපිට බෑ මොටිවේෂන් වීඩියෝ එකකින් මේ පොතක් කියවලා ඒකෙන් දෙයක් ලබා ගන්න. අපේ භෞතික ශරීරයත් වැඩ කරන්න ඕනේ. අපේ මොළේ වැඩ කරන්න ඕනේ. හරිද? අපේ හිත විතරක් දිව්වට හරියන්නේ නැහැ. මොටිවේෂන් වීඩියෝ එකක් බලන නැත්තම් ඒ කතාවක් ගන්න ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි. තමන්ගේ හිතින් තමයි මේ ඔක්කොම කරන්නේ. ඇදේ නිදාගෙන නැත්තම් පොත් මේසෙට වෙලා නැත්තම් වෙනත් පුටුවකට වෙලා ඔය වීඩියෝ එක අහනවා. ඉයර්ෆෝන් ගහගෙන ඇස් දෙක පියාගෙන අහනවා. හරි මම මෙතෙන්ට යනවා. මෙතෙන්ට යනවා මම. මං කවදා හරි මෙන්න මේ තැන ඉන්නවා. කොහොම හිතනවා. හිතලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දවසක් වැඩ කරයි ඊළඟ දවසේ ආයි කලින් හිටපු පජාත තත්වයටම පත් වෙනවා. හරිද? නිකන් අර කලින් හිටපු එකම තමයි ඉගෙන ගන්න එකෙක් නම් වැඩ නොකර හිටපු එකෙක් ඉතින් මූව පාඩම් කරන්න කොහොමවත්ම ගින්න ගන්න බෑ මූට ඕනේ ක්‍රිකට් ගහන්න ඕනේ මූ වොලිබෝල් ගහනවා මූ රස්තියාදු ගහනවා හරිද මෙහෙම එකෙක් ඉන්නවා කියලා හිතන්න ඔය ඕලෙවල් කාලේ හැම වෙලාවෙම වැඩ කරනවනේ ඉතින් එහෙම එකෙක් ඉන්නවනම් මූව පොත් මේසෙක ඉඳලා ඉඳ වන්නම බෑ
අර මූ තියන්නම මාරු තරග තමයි මේ පොත් මේසේ. ඉතින් එහෙම එකෙක් උටොත් ඌත් මානසිකව දකිනවා. මම මේක කරන්න ඕනේ. මෙහෙම කළොත් මට මෙහෙම වෙන්න පුළුවන් කියලා. හැබැයි අර අමු මම් කාලගන්නේ තමයි මේ වීඩියෝ එක බලලා දවස් දෙකකින් බැලුවොත් ආයෙ ඉන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඔයාගේ භෞතික ශරීරයේ ක්‍රියාත්මක වෙලා නැහැ. හරියට ඔයා ගාව තියෙන ඔය ස්මාර්ට් ෆෝන් එකට ඔයාට අවශ්‍ය වැඩේ කරගන්න ඔයා ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ නැති තාක් ඔයාට ඒ වැඩේ කරන්න බෑ. ඒ වගේ තමයි මොටිවේෂන් වීඩියෝ එකක් බලලා ඔයා ඔයාගේ භෞතික ශරීරය මොලේ ක්‍රියාත්මක නොකරන තාක් කල් ඔයාට ඔයා හීන දැකපු ඔයා හිතින් ගිය තැනට ඔයාට යන්න බෑ. ඉතින් ඒක තමයි ගොඩක් අය කියන්නේ මොටිවේෂන් කියන්නේ බොරුවක්. මොටිවේෂන් කියලා දෙයක් නැහැ. එහෙම කියලා කියන්නේ අන්න ඒ නිසා. මොකද ගොඩක් අය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. නමුත් මොටිවේෂන් කියලා දෙයක් තියෙනවා. මොටිවේෂන් කියලා දෙය තියෙන්නේ අපේ මේ මොලේ දොරටුව විවර කරන්න. නැත්තම් හදවතේ දොරටුව විවර කරන්න තමයි මේක ඇරලා ඔන්න දැන් ඔයාට ඕන දේ මේක ඇතුළට පුරව ගන්න කියලා මේක ඇරලා දෙන දෙයක් තමයි මේ මොටිවේෂන් කියලා කියන්නේ. හරිද? මේ දොර නිකන් ඉබේ ඇරෙන වැහෙන දොරක් වගේ. හරිද? මේක අපි තල්ලු කරගෙන හිටියොත් තමයි මේක ඇතුළට අපිට දෙයක් දාගන්න පුළුවන්. හරිද? හැබැයි අපි මේක අත ඇරලා දාපු ගමන් අපි මේ තල්ලු කරන් ඉන්න මේ දොර තල්ලු කරන් ඉන්න ශක්තිය අපි අත ඇරලා දාපු ගමන් මේකයි වැහෙනවා. එතකොට අපිට බෑනේ මේක ඇතුළට යවන්න මුකුත්. මේ දොර වැහුණාට පස්සේ යවන්න බෑනේ. අන්නේ දොර ඇරලා දෙන දෙයක් තමයි මේ මොටිවේෂන් කියලා කියන්නේ. එහෙම නැතුව මොටිවේෂන් වීඩියෝ එකක් බලුවා කියලා අද හිටපු මනුස්සයා දෙගුණ දෙගුණ විදිහට දියුණු වෙන්නේ නැහැ හෙට. දියුණු වීම කියන දේ කාලයක් යනකොට මෙහෙම උපමට්ටම් කරගෙන යන්න ඕන දෙයක්. ඒක අද හිටපු තත්ත්වයෙන් අදම ගොඩ එන්න බෑ. අද හිටපු මනුස්සයාට දෙගුණ දෙගුණ වෙලා දියුණු වෙන්න බෑ මොටිවේෂන් වීඩියෝ එකක් බලුවා කියලා. හරිද? මොටිවේෂන් කතාවක් ඇහුවා කියලා හැම වෙන්නේ නැහැ. තමන් වැඩ කරන්න ඕනේ. තමන්ගේ අර මොටිවේෂන් වීඩියෝ එක මගින් අර විවර කරලා දීපු දොරටුව තමන්ගේ හදවතේ මොලේ විවර කරලා දීපු දොරටුවට තමන්ට දියුණු වෙන්න අවශ්‍ය දේවල් ඇතුළට යවන්නකොට තමයි තමන් දියුණු වෙන්නේ. ඒක නොයව හැමදාම ඩේටා ටිකක් කපාගෙන තමන්ගේ වෙලාවත් නාස්ති කරගෙන මොටිවේෂන් කියන දේ මේ මොටිවේෂන් වීඩියෝස් බලනවා නම් මේ පොතපත කියවනවා නම් චරිත කතා කියවනවා නම් ඒකෙන් ඔබට කිසිම පළක් වෙන්නේ නැහැ කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ. ඔයා අහලා තියෙනවද කතාවක් මිනිස්සුන්ට අවශ්‍ය ලොජික් නැමේ මැජික් කියලා. මිනිස්සු කැමති නැහැ ලොජික් වලට. මිනිස්සු කැමති මැජික් වලට. ඒකේ තේරුම තේරෙනවද? මිනිස්සු කැමති නැහැ තර්කානුකූලව හිතන්න. මිනිස්සු කැමති නැහැ වැඩ කරන්න. මිනිස්සු කැමති දෙයක් ඉබේ හම්බ වෙනවට. ඒකනේ ඔය විභාගයක් ලං වුණාම නැත්තම් ලොකු වැඩසටහනක් මොකක් හරි ලං වුණාට පස්සේ ඔයා දන්නවා ඔය සිද්ධාස්ථාන වල එහෙම සෙනක මාර විදියට පිරෙනවා. ඒ මිනිස්සු සමහර මිනිස්සු ඉන්න වැඩ කරලා අධ්‍යාත්මික නිදහස වෙනුවෙන් නැත්තම් මානසික නිදහස වෙනුවෙන් පන්සලකට පල්ලියකට කෝවිලකට යන මිනිස්සු. සමහර අය ඉන්නවා මෙලොවම වැඩක් නැහැ. එයාලා හිතන්නේ එතෙන්ට ගිහින් බාරයක් වුණාට පස්සේ හැමදේම සිද්ධ වෙනවා කියලා. නෑ එහෙම නෑ. වැඩ කරපු කෙනාට එයාගේ නිදහස සකසා දීම තමයි මේ සිද්ධාස්ථාන පරිසරයක සිද්ධ වෙන්නේ. එතකොට මේ ලොජික් කියන දේ නැත්තම් මේ තර්කානුකූලව වැඩ කරන දේ නැත්තම් මිනිස්සු වැඩ කරන්න අකමැතිනේ. හරිද? ඔයා වුණත් වැඩ කරන්න නැතුව ඔයාට කිව්වොත් ඔයා මේක වැඩ කරන්න ඕනේ නැහැ. ඔයාට නිකන් මෙන්න මේ ලකුණ දෙනවා කියලා ඔයා වැඩ කරන්න යන්නේ නැහනේ. ඔයා ඒකනේ බලාපොරොත්තු වෙන්නේ. හරිද? දැන් මේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔය ඡන්ද කාලේ ගොඩක් ගියා. හැම ගෙදරකටම මෙච්චර ගාණක් දෙනවා කියලා. එතකොට අන්න බලන්න මිනිස්සු කැමති වැඩ නොකර ඉඳලා ඉබේ සල්ලි හම්බෙනවනම්. හරිද? ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන ලොජික් නෙමෙයි මැජික්. ඒගොල්ලෝ කැමති ඉබේ පහළ වෙනවට. ඉතින් ඔයත් ඒගොල්ලන්ට වැටෙන්න එපා. හරිද? ඔයාට මැජික් ලැබෙයි ඔයා ලොජික් වලින් ජීවත් වුණොත්. ඒ කියන්නේ ඔයා වැඩ කළොත් ඔයාට ඒකේ ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ නිසා ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න. අන්තිම වශයෙන්ම මම වීඩියෝ එක නවත්තන්න මෙන්න මේ දේ කියලා. බිත්තරයක් ඔයාට බදින්න පුළුවන් ලුණු ඇතුවත් ලුණු නැතුවත්. ලුණු නැහැ කියලා මැරෙන්නේ නැහැ. ලුණු නැහැ කියලා බත් එකේ අනිත් හොදිත් එක්ක අනාගෙන කන්න බැරි නැහැ. හැබැයි රසයේ මොන වගේද? රසයේ වෙනසක් තියෙනවනේ. ලොකු වෙනසක් තියෙනවා. ලුණු ඇතුව බෙදපු විතරේ සහ ලුණු නැතුව බෙදපු විතරේ. ඉතින් අර මොටිවේෂන් කියලා කියන්නේ ලුණු වගේ. මොටිවේෂන් කියන එක නැහැ කියලා මිනිස්සෙක් වැඩකලේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. නමුත් රසයක් ජීවිතයට එකතු කරන්න නම් මොටිවේෂන් කියන එක අවශ්‍යයි. ලුණු අවශ්‍ය වගේ විතරේ රස කරන්න ඔබේ ජීවිතය රසවත් කරන්නත් මොටිවේෂන් කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් මම කියන්නේ මොටිවේෂන් වීඩියෝස් ඔයා බලනවනේ YouTube එකේ
महा तोगया के पार अरगन बल एक वीडियो का खरी बल हेदेन उत्साह एक पोता की ओला हेदेन उत्साह ओ वेडी वेडियम बलवा की वेडी वेडियम ये बल डेटा के पुणा की ओया की जीवित सार्थक वेने इतनी वहाँ जीवित सार्थक विनना एक वीडियो कुणत्ति संहार विट मेक हेतु विन पुलवा मगद मेचर दस मोटिवेशन वीडियो बलने वितरईना एक क्रियात्मक विधिय अदोयागति इति योचना करणवा ओयागे कमेंट पहाल संधान करवागे अपे चैनल लेकिन अनीत किया तबत् वीडियो हम बेड़का हिंगना हेमोट शुभ दवास पड़ सी जय वेद।